හැමෝම සාදරයෙන් පිළිගන්නවා Education 2020 YouTube channel එකත් එක්ක අද අපි පාඩමෙන් තවත් මේ රචනා ප්‍රශ්නයකට උත්තර දෙන ආකාරය ගැන අපි කතා කරමු. ඉතින් මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. බලන්න වයස අවුරුදු 48ක් වන වසන්ත මහතා පිලිස්සුම ලක්කි හදිසි ප්‍රතිකාර එකකට ඇතුළත් කරන ලදී. ඔහු පරීක්ෂා කිරීමේදී පහත කරුණු හඳුනාගත හැකි විය. එතකොට එයාගේ වම් පාදයයි වම් අතයි පපුව සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ උදරයත් එක්කම පිලිස්සීම ලක්කි ඇති බව හඳුනා ගැනීමට හැකි විය. වසන්ත මහතාගේ දේහ ස්කන්ධය කිලෝග්‍රෑම් 50කි. ඉහත දත්තයන්ද ප්‍රයෝජනට ගනිමින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එතන ඒකේ පළවෙනි කොටස අහලා තියෙනවා පිලිස්සීමට ලක්වි ඇති ගැඹුරු අනුව පිලිස්සුමට ලක්වි ඇති කොටස් ඇති ලක්වි ගැඹුරු අනුව පිලිස්සීමට ඒ කියන්නේ පිලිස්සුම් වර්ගීකරණය කරන්න කියන එක තියෙන මෙතන වැරදිලා තියෙන්නේ මේ මේ ටයිප් කරනකොට මිස්ටේක් එකක් වෙච්ච දෙයක් පිලිස්සුම් වර්ගීකරණය කරන්න කියලා තියෙනවා දෙවෙනි කොටසෙන් අහනවා පිලිස්සුම් ප්‍රතිශතය ගන්න කිරීමට යොදා ගන්නා නීති දෙක සඳහන් කරන්න තුන්වෙනි කොටසෙන් අහනවා ඉහතින් ඔබ සඳහන් කරන නීතිය උපකාරී කර ගනිමින් වසන්ත මහතාගේ පිලිස්සුම් ප්‍රතිශතය ගන්නේ කරන්න හතරේ කොටස අහන වසන්ත මහතාගේ තරල ප්‍රතිස්ථාපනය ගන්නේ සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේදය කුමක්ද පස්වෙනි එක අහනවා මුල් පෑය 48 තුල ප්‍රතිස්ථාපනය කළ යුතු තරල මොනවාදයි සඳහන් කර ඒ ඒ කාල සීමාව තුල අවශ්‍ය තරල ප්‍රමාණය ගන්නේ කරන ආකාරය ඉදිරිපත් කර දැන් අපි මේ පිලිස්සීමට ලක් කළ තියෙන බර්න්ස් කියන එක අපිට පිලිස්සුම් ගැඹුරු අනුව පිලිස්සුම් වර්ග 4කට බෙදන්න පුළුවන්. අපි කලින් කතා කරා මොනවාද ෆස්ට් ඩිග්‍රී බර්න් කිව්වා, සෙකන්ඩ් ඩිග්‍රී බර්න් කිව්වා, අනිත් එකට තර්ඩ් ඩිග්‍රී බර්න් සහ ෆෝර්ත් ඩිග්‍රී බර්න්. ඒතර ෆස්ට් ඩිග්‍රී බර්න් කියන එක වලට මතක ඇති මං කිව්වා එපිඩර්මිස් එක නැත්තම් අපිචර්මයේ පිලිස්සීම ලක් කරලා තියෙන අපි එක කියනවා ෆස්ට් ඩිග්‍රී බර්න් එකක් කියලා. ඒතර සෙකන්ඩ් ඩිග්‍රී බර්න් එකක් කියලා අපි කිව්වේ මෙහිදී එපිඩර්මිස් එකේ එපිඩර්මිස් එකයි අපර්ඩර්මිස් එකයි. ඒ කියන්නේ අපි චර්මයයි චර්මයේ ඉහළ කොටසේ පිලිස්සීම ලක් කරලා තිනම් අපි ඒකට කිව්වා සෙකන්ඩ් ඩිග්‍රී බර්න් එකක් කියලා. එතකොට තර්ඩ් ඩිග්‍රී බර්න් එකක් කියලා කියන්නේ මේකෙදි එපිඩර්මිස් එකයි ඩර්මිස් එකයි සබ්කියුටේනියස් ටිෂුස් පිච්චිලා තිනම් අපි ඒකට කිව්වා තර්ඩ් ඩිග්‍රී බර්න් එකක් කියලා. ෆෝර්ත් ඩිග්‍රී බර්න් එකක් කියලා කියන්නේ එපිඩර්මිස් එකයි ඩර්මිස් එකයි සබ්කියුටේනියස් ටිෂුයි මසලුයි බෝනුයි මේ ඔක්කොම පිලිස්සලා තිනම් අපි ඒකට කිව්වා ෆෝර්ත් ඩිග්‍රී බර්න් එකක් කියලා. එතකොට ගැඹුරු අනුව අපිට පිලිස්සුම් වර්ග 4ක් ගැන කතා කරපල එකත් ෆස්ට් ඩිග්‍රී බර්න්, සෙකන්ඩ් ඩිග්‍රී බර්න්, තර්ඩ් ඩිග්‍රී බර්න් සහ ෆෝර්ත් ඩිග්‍රී බර්න් කියලා. ෆස්ට් ඩිග්‍රී බර්න් කියලා කියන්නේ එපිඩර්මිස් එක පිලිස්සලා තියෙන ෆස්ට් ඩිග්‍රී බර්න්, එපිඩර්මිස් එකයි අපර්ඩර්මිස් එකයි පිලිස්සලා තියෙන සෙකන්ඩ් ඩිග්‍රී බර්න්. ඒත් එකම එපිඩර්මිස් එකයි ඩර්මිස් එකයි සබ්කියුටේනියස් වි පිලිස්සලා තියෙන එක අපි කියනවා තර්ඩ් ඩිග්‍රී බර්න් කියලා. ඒ වගේම එපිඩර්මිස්, ඩර්මිස්, සබ්කියුටේනියස් මසල්ස්, බෝන් පිලිස්සලා තියෙන එකට කියනවා ෆෝර්ත් ඩිග්‍රී බර්න් එකක් කියලා. ඒතකොට ඒක තමයි පළවෙනි කොටස උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අහනවා පිලිස්සුම් ප්‍රතිශතය ගන්නේ කිරීමට යොදා ගන්නා නීති දෙකක් සඳහන් කරන්න. ඒතර අපි කිව්වා නීති දෙකක් තියෙන එකකට අපි කිව්වා නමේ නීතිය සහ අල්ලේ නීතිය කියලා. නමේ නීතිය සහ අල්ලේ නීතිය තමයි ඒකට උත්තරේ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඉහතින් ඔබ සඳහන් කළ නීති උපකාරගෙන වසන්ත මහතේ පිලිස්සුම් ප්‍රතිශතය ගන්නේ කරන්න. ඉතින් පිලිස්සුම් ප්‍රතිශතය ගන්නේ කදී මම කිව්වා හිස සහ ගෙලට ලකුණු 9යි. ඒත් එකම එක් අතකට 9 ගානේ ලකුණු 18යි. ඒ වගේම පපුව හා උදර ප්‍රදේශ ඒ වගේම පිටුපසට කියන්නේ 18 18 ගානේ 36යි. ඒත් එක විටපිය ප්‍රදේශයට 1යි පෙන්නේ ඒරියා එකට. ඒ වගේම තමයි එක් පාදයකට 10කට බැගින් පාද දෙකට 36ක් එකතු වෙනවා. එතකොට අපි ලකුණු ගාන බැලුවොත් 17යි 23යි 24යි 30.3ක් විතර 6යි 9යි 10යි. ওই විදිහට තමයි. එතන මෙයාගේ පිලිස්සුම් බලමු කොහෙද තියෙන්නේ කියලා. පිලිස්සීලා තියෙන්නේ බලන්න වම් පාදයයි වම් අතයි පපුව සම්පූර්ණයෙන්ද පපුව සම්පූර්ණයෙන්ද අපි ගන්න පුළුවන් 18යි කියලා. පපුව සම්පූර්ණයෙන්ම 18යි. එතන එක් අතකට කීය දෙන්නේ එක් අතයකට 9යි එක් පාදයකට 18යි. එතකොට එනවා 18 8 36 45. එතකොට මෙයාගේ පිලිස්සුම් ප්‍රතිශතය 145ක් තමයි එන්නේ. මොකද පපුව ඉදිරිපසට පපුව ඉදිරිපසට ඒ කොටස් වල 18යි. ඒත් එකම පාදයකට 18යි, එක පාදයකට 18යි, ඒ වගේම අතකට 9යි. එතකොට එනවා 17යි 25 පාද දෙකක් විතරයි 4යි 45ක් තමයි මෙයාගේ පිලිස්සුම් ප්‍රතිශතය විදිහට අපිට ලැබෙන්නේ. එතකොට මෙයාගේ ටෝටල් බොඩි සර්ෆේස් ඒරියා එක පිලිස්සුම් ප්‍රතිශතයේ ඒරියා එක 145ක් කියලා අපිට මේකෙදි ලැබෙනවා.
ඊළඟ කොටස බලමු ඊළඟ කොටසෙන් ගන්න වසන්ත මහතාගේ තරල ප්‍රතිස්ථාපනය ගන්නේ කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය මොකද්ද මේකදී අහන්නේ මේ මේ තරල ප්‍රතිස්ථාපනය සඳහා භාවිතා කරන පාක්ලන් ෆෝමියුලා කියන එක තමයි මේකදී භාවිතා කරන්නේ ඉතින් ඊට පස්සේ අහන මේ මුල් පැය 48 තුලදී මෙන්න මේක අපි කොහොමද කරන්න කියලා ඉතින් මම ඔයාලට කියලා දුන්නා පළවෙනි පැය 24 තුලදී පළවෙනි පැය 24 තුලදී අපි ඔයාලට ක්‍රිස්ටලොයිඩ් තමයි ලබා දෙන්නේ इधर मंगे सामान्य लेक्चर नोट वाले दिव्वा क्रिस्टलॉइड दिन आकार हतर मिलीटर वे क्रीम बॉडी वेट वे क्रीम टोटल बॉडी सर्फेस एरिया आप दलवश बल मैंने मे आटे को तरल मैंने दिन की अभी बल मे आगे बारगत वर्ण इसका किलोग्राम पनहा इतर अभी टोटल बॉडी सर्फेस एरिया सीट हतलिस इन अभी मैंने मेक दाम दिन क्रिस्टलॉइड प्रमाण सामान हतर मिलीटर वे क्रीम टोटल बॉडी सर्फेस एरिया वेडिक्रीम बॉडी वेट क्रिस्टलॉइड प्रमाण हतर वेडिक्रीम टोटल बॉडी सर्फेस एरिया हतलिस पहाय वेडिक्रीम पना इतना मित्र देशीय वेडिक्रीम हतलिस पह इतना हतलिस पह देख अणुवाय नमदाह मिलीटर में आट दिन तरल मूल पेय विसी हतर तुल इतना बल हतर मिलीटर वेडिक्रीम टोटल बॉडी सर्फेस एरिया वेडिक्रीम बॉडी वेट तर हतर वैडिक्रीम पिलसुम पश्चिम सीट हतलिस्पहाय यागे इस्कांदे पनहाय इतकोटेनो मिथन देशीयाय मिथन हतलिस्पहाय अणुवाय नमदाह देन्नो इतर मे नमदाह दिन विधियात्मक मे तर लबादीमेदी क्रम वेदि अक्कुवा मुल् पय अट तुल मुल् पय अट तुल मेकेन भागयक् देन्नोन इतुरु पय दासय तुल इतुरु भागय देन्नोन इतर मुल् पय अट तुल 4500ක් යවන්නෝන पय अट तुल ඊට පස්සේ පෑ 16 තුල ඉතුරු 4500 යවන්න ඕන. එතන මුල් පෑ පෑකට දෙන්න ඕන ප්‍රමාණය 4500 බෙදීම පෑ 8යි. ඉතුරු 8ෙන් බෙදුවාන් පස්සේ පෑකට දෙන්න ඕන ගාන එනවා. දැන් කොච්චර ෆ්ලුයිඩ් ප්‍රමාණය පෑකට දෙන්න ඕනද කියලා එනවා. ඉතුරු ඊළඟ පෑ 16 තමයි මේ ගාන ලබා දීම සිදු කරන්න ඕන. ඉතුරු මෙන්න මේක තමයි අපි මේ ක්‍රිස්ටලොයිඩ් මුල් පෑ 24 තුල අපි රෝගියාට මේක තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ අපි රෝගියාට ඊළඟට ප්‍රශ්න තමයි මේ කටියට කොලොයිඩ් කොලොයිඩ් ලබා දෙන්න ඕන දෙවන පැය 24 දී කොලොයිඩ් ලබා දීමටත් මම ඔයාලට සමීකරණයක් ඉදිරිපත් කරා මතක ඇති මොනවද දශම 5 වැඩි කිරීම බොඩි වේට් වැඩි කිරීම ටෝටල් බොඩි සර්ෆේස් ඒරියා මේක ගන්න. එතන මෙයාගේ දශම 5 වැඩි කිරීම බොඩි වේට් එක 50යි ටෝටල් බොඩි සර්ෆේස් ඒරියා 45යි. එතන මෙන්න මේකෙන් අපිට හොයා ගන්න පුළුවන් මිලිලීටර් වලින් එනවා කොච්චර කොලොයිඩ් ප්‍රමාණය ලබා දෙනුත් කිය මම කො මේකට එකතු කරන්න ඕන කියලා 5% ඩෙක්ට්‍රෝස් 2000ක් මිලිලීටර් එකතු කරලා අපිට මෙන්න මේ තරල ලබා දීම සිදු කරන්න පුළුවන්. එතන ඔය ඔන්න ඔය විදිහට තමයි අපි බර්න් පේෂන් කෙනෙකුට තරලය ලබා දීම සිදු කිරීම සිදු කරන්න මොකද මේ තරල හනියොන. එතන මේ සාමාන්‍යයෙන් මතක තියාගන්න තව කද මේ කම්ප්ලිකේෂන්ස් ඔෆ් ද බර්න් අහන්න බලන්න බර්න් වල තියෙන කම්ප්ලිකේෂන් මොකද කියලා මෙයාලට එන්න පුළුවන් හයිපෝලීමික් ෂොක් එකක්. ये सेफ्टीसीम तुवाल हिंदा ये रेनल फेल ये पेरलटी आईलियस मेक तत्ते मतगति बर्न सलती है कंप्लीकेशन की मतगति आगे इतना अदापी पाड़ कथाकर मे पीलू आश्रित मूली कणु कोहमदिया मूली कणु कोहमद इतिपातर के लिए अभी तवेडिया इतिपात करना मैंने मेकि मेनेजमेंट कोहमद बर्न पेशेंट के दिन हेल्थ एडुकेशन इस तव प्रश्न कथा करूँ